බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ඒවා වෙන් කර ගන්න. Mulberry Residence. සටන ගෙනියන්නේ මිනිස්සු වෙනුවෙන් පොලිසිය රාජකාරිය කරපු දැන් ඒගොල්ලෝ විදියට අපිට තියෙන්නේ පොලිස් ඇමතිතුමා පොලිසිය දෙව්වට අපි පොලිසියට බාධා කරන්න අපි නීතිගරුක අහිංසක ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී ඉන්නේ අපි පාලක පක්ෂයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරේ කොමන ශාන්ති මල ජනර එනිසා කිසිම කෙනෙක් මේ අහිංසක ව්‍යාපාරිකයන් එකතු වෙලා ඉමු පොලිසිය රාජකාරිය බාධා කරන්න එපා අපි බලමු පොලිසිය ඇමති සරත් වීරසේකර මහත්තයා මිනිස්සුන්ගේ පැත්ත ගන්නවද තවදුරටත් පොලිසිය බැරියර් දාලා මිනිස්සුන්ව වහගෙන ඉන්නවද කියලා ව්‍යාපාරය වහගෙන ඉන්නවද කියලා බලමු අපේ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මහත්තයා හිස් භූමි සියල්ලම ව්‍යාපාරික කටයුතු වලට යොදවන්න කියලා සංවර්ධන කමිටු වලට උපදෙස් දීලා තියෙදි තමයි සරත් වීරසේකර මහත්තයා පොලිසිය දාගෙන අහිංසක මිනිස්සු ජීවත් වෙච්ච ඉඩම් වහගෙන ඉන්නේ ඒ නිසා අපි දැඩිව කියනවා ව්‍යාපාරිකයන්ට බාධා කරන්න නැතුව පොලිස් ඇමතිකම ගත්තනම් පොලිසිය ඇමතිකමට තියෙන රාජකාරි කරන්න නගර සභා භූමිය මේක නගර සභා භූමියද යකඩ වැටවල් දාගෙන මේ පොලිසිය වහගෙන ඉන්නේ ජෝක් නටන්න මිසක් ඒගොල්ලන්ගේ හෙන්චයියන්ට මේක විකුණගෙන කන්න දුන්නේ නැහැ අපි අපි කවදාකවත් දෙන්නේත් නැහැ ආපෝ මුළු මහරගම ජනතාව මේකට එකතු කරලා කියනවා ආපෝ බිම් කඩක් කාටවත් එකෙක්ටවත් විකුණන්න දෙන්නේ නැහැ සරත් වීරසේකර මහත්තයාට ඡන්දෙට උදව් කරපු ගුණපාල පතිරණ වහලට නැක්කම අර කාන්තාව වැසිකිළියට නැක්කම සරත් වීරසේකර මහත්තයා පොලිසිය යදෙව්වා ඇත්ත මේක එනිසා පොලිසියේ ඇමතිකම දුන්නේ අහිංසක මිනිස්සු එළියට දාන්නවත් යකඩ වැටවල් ගහන්නවත් නෙමෙයි ගෝඨාභය මහත්තයා අපි ඡන්දේ දීපු මිනිස්සු අපි පොහොට්ටුවේ පාලක පක්ෂයේ පිහිටෙව්වේ මේ මිනිස්සුන්ගේ ජීවිත අයිතිය සටන් කරන්න මිසක් එක එකකට මේ භූමි වහගෙන පොලිස් බලය යොදවන්න නෙමෙයි මේ අහිංසක පොලිස් නිලධාරී මහත්තුරු කියන්නේ ඉහළින් ආපු නියෝගයක් ඉහළ නියෝගය අපි දන්නවා සරත් වීරසේකර මහත්තයා මාධ්‍යයට කියලා තිනවා මමයි පොලිස් බලය යොදවුවේ කියලා එනිසා මේ නිලධාරි මහතුන්ට කාත් එක්කවත් ගැටෙන්න යන්න එපා. එයාට එයාගේ රාජකාරිය කරන්න දෙන්න. අපි අරගලයක් කරමු. සරත් වීරසේකර මහත්තයාට විරුද්ධව. පොලිස් නිලධාරීන් 300කට වැඩි ඉන්නේ ඉඳන් මහරගම. ඇයි මෙතන කුඩුකාරයෝ ඉන්නවද? ත්‍රස්තවාදියෙක් ඇවිල්ලාද? නෑ. ඒ සරත් වීරසේකරට කඩේ ගියපු එකෙක් වෙනුවෙන් තමයි පොලිස් ස්ථාන වහ මේ භූමිය වහගෙන අසීමිත පොලිස් බලයක් යොදවන්නේ. මේ පොලිස් බලය බලන්න වතුර ටැංකි ජල ප්‍රහාරක යන්ත්‍ර මේ වාහන ඒ වගේම කුළුකොළු එක්ක බැටන් ප්‍රහාර එල්ල කරන්න මේ ඇවිල්ලා ඉන්නේ කාටද මේ ජීවත් වෙන්න විදියක් නැති කොරෝනා වලින් පීඩාවට පත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් මේ ගහන්නේ ඉන්නේ සරත් වීරසේකර මහත්තයෝ ලැජ්ජ වෙන්න ඕන මහරගම ඉන්නේ නරුත්තක් විදියට මතක තියාගන්න මේ භූමිය නගර සභා භූමිය ඒක තීරණ ගන්නේ මහරගම මන්ත්‍රීවරු 47 දෙනෙක් එහෙම නැතුව සරත් වීරසේකරට උණු විදියට මේ භූමිය තීරණ ගන්න අපිට දෙන්නේ නැහැ ඒක People Izing the News.